අයබෝවන් ඔබට සුභ දවසක් වේවා. ලබන දොළොස් වැනිදායින් පසු වෙනදාට වඩා පරිස්සම් වන්න. දේශපාලකයන් තුන්දෙනෙකුගේ ජීවිත වෙනසක ලකුණු. ආගමික අංශවලටත් අශභ බලපෑම්. කුජ ග්‍රහයා මෙම මස දොළොස් වැනිදා පස්වරු 6:58 විෂම්භ රාශිය කරා පිවිසෙන අතර අගෝස්තු මාසයේ 26 වෙනිදා පස්වරු 3:23 වෙනතෙක්ම තම විෂම්භ රාශි චලිතය පවත්වාගෙන යනවා. මෙම ග්‍රහ චලිතයට අනුව ජූලි මාස 12 වෙනිදා අගෝස්තු මාස 26 වෙනිදා අතර කාල සීමාව තුළ රිය අනතුරු වෙනත් හදිසි අනතුරු ලේ වැගිරීම් ගිනි ගැනීම් අත් වැරදීම් වලින් සිදුවන පිපිරීම් ආදියෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි. මෙසේ කුජ ග්‍රහයා වෘෂභ රාශිය කරා ගෝචර වීමට අනුව ජූලි මාස 12 වෙනිදා ආශ්‍රිත සහ ජූලි මාස 12 වෙනිදායින් පසු වෙළඹෙන දින කිහිපය තුළ කෘෂිකාර්මික ශාස්ත්‍රීය සම්බන්ධ සහ දේපළ සම්බන්ධව අසුභ ආරංචි වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම මෙම ග්‍රහ ගෝචරයට අනුව ජූලි මාස 12 වෙනිදා ආශ්‍රිත දිනවල සහ ජූලි මාස 12 වෙනිදායින් පසු වෙළඹෙන දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳව අවිනිශ්චිත සහ අසුභ ආරංචි වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. කුජ මාරුවට අනුව ජූලි මාස 12 වෙනිදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව කන්‍යා ලග්න හිමියන්ට වඩා තීරණාත්මක බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් එම දින ආශ්‍රිත කන්‍යා ලග්න හිමියන්ගේ සහ තුලා ලග්න හිමියන්ගේ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයේ ආරංචියකට ඉඩ ඇති බැවින් ඔවුන්ගේ පිළිබඳව අවධානයෙන් කාලය ගත කළ යුතුයි. එමෙන්ම ජූලි මාස 12 වෙනිදා සහ අගෝස්තු මාස 26 වෙනි දින අතර කාල සීමාව තුලා ලග්න හිමියන්ට ඉතාම තීරණාත්මක වෙනවා. ඒ පිළිබඳව දීර්ඝ ලෙස කතා බහ කරන්නට මීළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. සමස්ත ග්‍රහ ගෝචරයට අනුව ඉහත කී කාල සීමාව තුළ උතුරු මැද පළාත නියෝජනය කරන නායක මට්ටමේ දේශපාලඥයෙකුගේද බස්නාහිර පළාත නියෝජනය කරන හිටපු ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකුගේද දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත හිටපු හමුදා ප්‍රධානියෙකුගේද ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයේ අලුත් ආරංචියක් ලැබීමට හෝ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් සිද්ධියක් සිදුවීමක් පෙන්නුම් කරනවා. මීට කලින් වීඩියෝවකින්ද සඳහන් කළ පරිදි සිකුරු ග්‍රහයා මෙම මාස 7 වෙනිදා පෙරවරු 4:33ට කටක රාශියට පිවිසෙන අතර 31 වෙනිදා දක්වා තම කටක රාශි චලිතය පවත්වාගෙන යනවා. මෙම ග්‍රහ චලිතයට අනුව පෙර සඳහන් කළ කාල සීමාව තුළ වර්ෂාව සම්බන්ධව යම්තාක් දුරට හෝ සුබදායක තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේක අමතර ලෙස මෙසේ සිකුරු ග්‍රහයා කටක රාශියට ප්‍රවිෂ්ට වීම අනුව ජූලි මාස 7 වෙනි දින ආශ්‍රිත දින කිහිපය තුළ දේපළ සම්බන්ධව සහ කෘෂිකාර්මික ශාස්ත්‍රීය සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ ආරංචි වලට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. තවද මෙම ජූලි මාස 7 වෙනිදා ආශ්‍රිතව සහ 7 වෙනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ ආගමික අංශ සම්බන්ධව අසුබ ආරංචි වලට ඉඩකඩ පවතින බව පෙන්නුම් කරනවා. මීට අමතර ලෙස සිකුරු ග්‍රහයා මෙසේ කටක රාශියට පිවිසීමට අනුව 7 වෙනිදා ආශ්‍රිතව එළඹෙන දින කිහිපය තුළ ජාතික තලයේ ජනතා නියෝජනයන් සම්බන්ධව අසුබ ආරංචි වලට ඉඩකඩ පවතින බව පෙන්නුම් කරනවා. සමස්ත ග්‍රහ ප්‍රීතීම් වලට අනුව වසරෙහි ජූලි මාස 15 වන දින ආශ්‍රිත දිනවල ආගමික අංශ සම්බන්ධව සහ ආගමික නායකයන් සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ ආරංචි වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මීට අමතර ලෙස ජූලි මාස 15 වෙනිදා ආශ්‍රිත දින කිහිපය තුළ අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධව අසුබ ආරංචි වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.